මගේ channel එක subscribe කරලා තිබ්බ හැමෝටම ස්තුතියි බලපු වෙලත් ස්තුතියි අපි මේ දෙවනි පාඩම පටන් ගන්න කලින් මම ආයෙ මතක් කරනවා channel එකට subscribe කරන්න කියලා. එතකොට ගිය පාඩමේදී අපි ඉගෙන ගත්ත insertion point එක එක්ක වැඩ කරන්නේ කොහොමද කොහොමද insertion point එක අපිට ඕන තැනට ගෙනියන්නේ සහ ඊළඟට cut copy paste කියන විධාන තුන අපි ගිය සතියේ ඉගෙන ගත්තා. Tuda mesuti pada mudiana kali mantau ada kian noni tapi kohong ada word word type kela tini kak maka agan ni kini ke ikat tapi dia pada kak teng api ta ngo gulong type kela tini wacan ni iwar yoni tena tamai insertion point ika tini ikan ni o gulong de makan non wacan ni iwar yoni tena tamai insertion point ika tini ira do gulong peluang keyboard deke backspace kini key ika pawai cikaran tuda backspace key ikan මේ විදිහට අපිට අපේ වචනේ මකා ගන්න පුළුවන්. අපි තුම insertion point එක තියෙන්නේ අපේ වචනේ පටන් ගන්න තැන නැත්තම් මුල. එතකොට ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ delete key එක. Delete key පාවිච්චි කරලා මේ විදිහට වචනේ මකා ගන්න පුළුවන්. මේ keys දෙක අතුරු දෙක මාරු කරගන්න එපා. Delete key එකෙන් මැකෙන්නේ ඉස්සරහට backspace key එකෙන් මැකෙන්නේ පිටිපස්සට. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් සම්පූර්ණ වචනෙම තෝරලා එකපාර delete කියන බටන් එක ඔබලා මේ වචනේ මතා ගන්න පුළුවන්. හොඳයි අපි අද කතා කරන්න යන්නේ මේ font කියන කොටසේ තියෙන විධාන ගැන කියලා මම කියවනේ. ඒක ඇත්තට පළවෙනි එක තමයි බලන්න මේ font කියන විධාන. දැන් මේක උඩට mouse එක ගෙනිච්චාම මේකෙන් කරන්නේ මොකද්ද කියලා පල්ලෙහා තියෙන සුදු කොටුවකින් පෙන්නනවා. ඒතර මේ විදිහට මේ හැම command එකකින්ම කරනදී ඔගොල්ලෝ මේ mouse එකේ command එක උඩට ගෙනිච්චාම ක්ලික් කරන්නේ නැතුව තියන් හිටියොත් අපිට පෙන්වනවා. දැන් බලන්න මේක පෙන්වනවා font for your text. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ text එකට ඔයගොල්ලන්ගේ ලියලා තියෙන දෙයට අලුත් අකුරු වර්ගයක් තෝරගන්න පුළුවන් කියන එක තමයි එකෙන් කියන්නේ. එතකොට මේ font කියන එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට පේනවා පහලට menu එකක් දිගහැරෙනවා. අපි මේවට කියනවා drop down menu කියලා. මේ drop down menu එකකින් ඕගොල්ලන්ට පුළුවන් කැමති font එකක් මේ පේන විදිහේ font එකක් තෝරගන්න. එතකොට ඕගොල්ලෝ ඒ font එක පහලට යද්දි බලන්න ඒ font එකේ හැඩයට ඕගොල්ලන්ගේ වචනේ වෙනස් වෙලා පෙන්වනවා. ඉතින් එතකොට ඕගොල්ලෝ ඒ font එකට කැමති නම් ඕගොල්ලන්ට ඒ font එක ඕගොල්ලන්ගේ වැඩේට යොදා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඊට එහා පැත්තේ font size එක. බලන්න මේකේ 72 කියලා තමයි දැන්ට මගේ පෙන්වන්නේ. හැබැයි මම කියන්නේ යන්නේ දැන් මේ font size එක අපිට මීට වැඩිය වැඩි කරගන්න පුළුවන්. එතකොට මේ උපරිම සංඛ්‍යාව 72 නෙමෙයි. මේකේ උපරිම සංඛ්‍යාව වෙන්නේ 1638. අඩුම සංඛ්‍යාව වෙන්නේ 1. ඒ කියන්නේ 1 සහ 1638 කියන සංඛ්‍යා දෙක අතරේ තියෙන ඕනම ප්‍රමාණයකට ඔයගලන්ට මේකේ text එක විශාල කරගන්න නැත්නම් ලොකු කරගන්න පුළුවන්. ඊට එහා පැත්තේ තියෙන්නේ capital A අකුරු සහ simple A අකුරු කියන command දෙකක් බලන්නේ. ඒකේ කියනවා increase font size සහ decrease font size කියලා. increase කියලා කියන්නේ අපි හැම වෙලෙම වැඩි කරනවා. decrease කියලා කියන්නේ අඩු කරනවා. එතකොට මේක කරගෙන යද්දී බලන්න ඕගොල්ලන්ට පේනවා දැන් increase font size කරද්දී මගේ font අකුරු වල size එක ඉබේම වැඩි වෙලා යනවා ක්‍රමානුකූලව. එතකොට මට ඕන ප්‍රමාණයට ආවම නවත්ත ගන්න මට පුළුවන්. ඒ වගේම මේක අඩු කරන් යද්දී ඔගලන්ට පේනවා ක්‍රමානුකූලව මේ font size එක අඩු වෙගෙන යනවා. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට ආව මේ විදිහට මේක නවත්ත ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා bold, italic, underline කියන තුන. bold කියලා කියන්නේ කැපී පේන නැත්නම් අකුරු අනිත් අකුරු වලට වැඩිය කැපිලා පේන නැත්නම් අහකට හදා ගන්න පුළුවන් command එකක්. එතකොට හැම bold කියන එක හැම වෙලේම අදහස් කරන්නේ කැපී පෙනීම. එතකොට අපි වචනය bold කර අපිට අනිත් අකුරු වලට වැඩිය කැපිලා ඒ වචනේ පේනවා. එතකොට italic කියන්නේ ඇල අකුරු. ඇදේට අකුරු ලියා ගන්න ඕනේ නම් අපිට italic කියන command එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට underline. underline කියලා කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් දන්නවා වචනයක් යටින් ඉඩක් අඳින්න අපිට underline පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බලන්න මේ strike through. strike through කියන එක පාවිච්චි කළාම මේ අපි වචනේ මැද්දෙන් ඉඩක් ඇඳෙනවා. එතකොට බලන්න ඇයි මේ වගේ දේවල් වර්ඩ් එකේ අපිට දීලා තියෙන්නේ. දැන් හිතන්න අපි මොකක් හෝ භාණ්ඩයක මිල 10000ක්
kila habai api sale ekak danawa me 10000 baanne 5000ට අඩු කරලා. ඒතර මේකේ මිල 10000යි 10000ට තමයි තිබ්බේ. දැන් 5000ට අඩු කරලා කියන එක පෙන්වන්න අපිට මේ strike through එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ super script සහ sub script මේ දෙක දිහා බැලුවත් ඕගොල්ලන් පේනවා මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. අපි තුමු H2O H2O ලියන්න ගියොත් ඒක ලියන හරිය විදිය මේක නෙමෙයි නේද? එතකොට H2O කියනකොට 2 එක තියෙන නැත්නම් 2 තියෙන්න ඕනේ පල්ලෙහා පේලියේ. මේ වගේ විශේෂිත වචන ලියා ගන්න ඕන නම් අපිට මේ super script සහ sub script පාවිච්චි කරන්න පුළුවන්. ඒක sub script නම් පහලින් ලියවෙනවා super script නම් ඉහලින් ලියවෙනවා. ඕගොල්ලන්ට ඒ command එක දිහා බැලුවොත් ඒක අඳුර ගන්න පුළුවන්. ඊළඟට මම යනවා change case. මේක වැදගත් එකක්. මේක තියෙන ගොඩක්ම ඉංග්‍රීසි grammar නීති සම්බන්ධව. බලන්න දැන් ඕගොල්ලන්ගේ මේ ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ ලොකු document එකක් පිටු දෙක තුනක එකක් type කරන් ගියා. මේ type කරලා ඉවරනම ඔන්න ඕගොල්ලන්ට කියනවා මේ document එකේ තියෙන සේරම ඒව sentence case එකට තියෙන ඕනේ. ඒ කියන්නේ හැම වාක්‍යයක්ම capital අකුරකින් පටන් ගන්න ඕනේ. දැන් type කරන් ගියාට අපිට මතක නැහැ හැම අකුරක්ම එහෙම පටන් ගත්තද නැද්ද කියලා. දැන් එතකොට මේ ඔක්කොම ආයේ චෙක් කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. මේ වගේ වෙලාවට චේන්ජ් කේස් එකේ තියෙන සෙන්ටෙන්ස් කේස් එක පාවිච්චි කරන්න මෙන්න මේ විදියට. ඊළඟට ඔයක තියෙනවා ලෝවර් කේස් සහ අපර් කේස් කියලා දෙකක්. මේ ලෝවර් කේස් එකෙන් කරන්නේ සේරම අකුරු සිම්පල් කරන එක. අපර් කේස් එකෙන් කරන්නේ සේරම අකුරු කැපිටල් කරන එක. එතකොට ඔයගොල්ලන්ට මොනවා හෝ ડોකියුමන්ට් එකක් කැපිටල් කරගන්න ඕන උතරේ ඔක්කොම අකුරු සිම්පල් කරගන්න ඕන උනොත් ඔය කියන change case command එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තව command එකක් තියෙනවා capital S. capitalize each word සහ toggle case කියන දෙක. ඒවත් ඔයගලන්ට ඕන පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා font color එක. බලන්න ඒ අකුරක් එක යටින් පාටින් එකක් ඇඳලා තියෙනවා. එතකොට ඒ font color එකට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් ඔයගලගේ font එකට ඕන color එකක් පාවිච්චි කරන්න. හොඳයි මෙතනින් අද පාඩම ඉවර වෙනවා. අපි ඊළඟ පාඩමේදී කතා කරන්නේ paragraph යටතේ තියෙන aligning කියන කොටස. ඊළඟට bullet list, number list. එතකොට මේ අපි ඡේද දෙකක් අතර ඉඩ හදාගන්නේ කොහොමද කියන වැදගත් කාරණා අපි කතා කරනවා. එහෙනම් ඔයගොල්ලෝ මේ channel එකට subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම ඊළඟ පාඩමත් එක්ක එකතු වෙන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් මේ තිරේ තියෙන email එකට හරි අපේ Facebook page එකට හරි යොමු කරන්න පුළුවන්. ස්තුතියි.